දාස් එකේදී විවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ දිශාවෙන් විවස්ථා සංශෝධනයක් ගෙනාවා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු එක මන්ත්‍රීවරයෙක් කර අනිත් සියලු දෙනායකට පක්ෂ වූ. නැවත 2010දී 17 වෙනි සංශෝධනය ආපසු හරවන 18 වෙනි සංශෝධනය ආවා. අපි විරුද්ධ වුණත් මා හිතනවා පාර්ලිමේන්තුවේ 17ට උස්සපු බොහෝ දෙනෙක් 18ටත් අතිස්සුවා. නැවත 2015දී 18 වෙනි සංශෝධනය අහෝසිකොට 19 වෙනි සංශෝධනය, ඒ කියන්නේ 17 වෙනි සංශෝධනයේ අඩංගුව සහ තවත් අමතක කරුණු තියෙන 19 වෙනි සංශෝධනය ගෙනාවකටත් අතිස්සුවා. ඒ වගේම 19 අහෝසි කරලා 20 වෙනි සංශෝධනය ගේනකොටත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙක් අතිස්සුවා. දැන් 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 22 වෙනි සංශෝධනය ගේනකොටත් අත උස්සන්න බලාගෙන බොහෝ දෙනෙක් ඉන්න බව මට පේනවා. දැන් මා දැක්ක ඊයේ ආරම්භයේදී නිමල් සිරිපාල අමාත්‍යතුමා ඔහුගේ දෙවෙනි කතාව වගේ මා දැක්ක කරා. ඔහු 2001 17 වෙනි සංශෝධනය ගේනකොටත් ඇමති. 2010 එය අහෝසි කළ 18 ගේනකොටත් ඇමති. 2019 2015 19 වෙනි සංශෝධනය ගේනකොටත් අත උස්සනවා. 20 වෙනි සංශෝධනය ගේනකොටත් ඇමති. 22 වෙනි සංශෝධනය ගේනකොටත් ඇමති. ඒකෙන් කියන්නේ සංශෝධන වෙනස් වුණාට බොහෝ අයගේ ඇමතිකම් වෙනස් වෙලා නැති බව. ඉතින් මන් දන්නේ මේ පාර්ලිමේන්තුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එකම සංශෝධනය ඉවත් කරලා නැවත එම සංශෝධනය ගෙන්වීම වෙනුනුත් අත උස්සන අරුම පුදුම මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් මේක. දැන් පහුගිය 20 වෙනි සංශෝධනය ගේනකොට ඒ තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය, එයා අපේ රටේ දේශපාලන සංස්කෘතියට ඇති කරන බලපෑම, මුළු පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයත් හුදු ආයතන බවට පරිවර්තනය කරලා ජනාධිපතිවරයාටම ඒකාධිපති බලයක් නිර්මාණය කරගන්නවා කියනකොට ඒක මහත් ආස්වාදයෙන් කතා කරපු අය, ඒක ඉදිරිපත් කරවලු සබ්රි අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අත උස්සපු නිමල් සිරිපාල, ඒ වෙනුවෙන් අත උස්සපු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා ලෙස විශාල ප්‍රමාණයක් මේ ඉස්සරහා පේලිමින් ඉන්නේ. මං හිතන්නේ ඒකට අත උස්සපු අය. ඒ අය නැවත ඒ 20 වෙනි සංශෝධනය අහෝසි කරලා 22 ගේනකොටත් 22 තමයි තියෙන පරම සත්‍ය, 22 තමයි ගැටළු විසඳීම සඳහා තියෙන කම්මාවත, මේක තමයි මේ වගේ අවස්ථාව වගේ කතා කියනවා. ඒ නිසා ඒක පැත්තකින් මම හිතන සරත් වීරසේකර ඒක පැත්තකින් පොඩි ගතියක් තියෙනවා නේද? මොකද ඒක ස්ථාවරයක මදක් අදත් එකම ස්ථාවරය කියලා ඔබතුමා දාලා තියෙනවා. කොහොම වුණත් හරි හෝ වැරදි, නමුත් පස්සේ තියෙන මොකද්ද? ඊට පස්සේ කරු කතානායකතුමනි කතා කරන මේ පාර්ලිමේන්තු උත්තරීතර භාවයේ මන්ත්‍රීවරුන්ගේ ගති පැවතුම් පිළිබඳව ජනතාව පාර්ලිමේන්තුව කරේ හදලා තියෙන චිත්‍රය පිළිබඳ මහා සංකල්ප මේකේ හදනවා. හැබැයි මෙහෙම පාර්ලිමේන්තුව ගැන ජනතාවගේ, මෙහෙම මන්ත්‍රීවරු ඇමතිවරු ගැන ජනතාවගේ විශ්වාසෝපයක් හදන එක අරුම් පුදුම දෙයක්. සංශෝධන පහ එකක් අහෝසි කරලා එකක්, ඒක අහෝසි කරලා ඊළඟ එක, මේ වගේ ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවස්ථා සංශෝධනය 20 වෙනි සංශෝධනය ගෙනාපු අයම, 18ට අතෝසුපු අයම 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනෙන්නලා ඒ ගැන කතා කරන්න සිදුවීමම දෛවයේ විශාල හාස්‍යදනකම සරදමක් කියලා මා හිතනවා. අපි ඉන්නේ කොතනද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? අපි ස්ථිර වශයෙන් ඉන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හෝ අපේ රටේ ආර්ථික සංවර්ධන ඇති කිරීම සඳහා හෝ අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ ආදී ජන කොට්ටාස අතර සමගිය නිර්මාණය කරන්නට හෝ ඒගොල්ලන්ගේ සාධාරණ අයිති නියෝජනය කරන්න හෝ මේ 18 වෙනි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමත් වීනේ. 78 සිට මේ වනකොට අවුරුදු 44කට ආසන්න කාලයක් ගත වී තිබුණත් මේ අවුරුදු 44 ඇතුළත ඕනෑමට වඩා වැඩියෙන් පෙන්නුම් කරලා තිබෙනවා මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ මූලික ගැටලු විසඳීමට සමත් වෙන ව්‍යවස්ථාවක් නෙවෙයි, අපේ රටේ මූලික ගැටලු තව තවත් උස්සන්න කරන අර්බුදයට පත් කරන ව්‍යවස්ථාවක්. මේක තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ අර්බුදයට ආර්ථික සාධක තිබෙනවා, දේශපාලන සංස්කෘතියන් තිබෙනවා, ඒ ඔක්කොම තිබෙන අතර අද අපේ රටේ අර්බුදයේ ප්‍රධාන සාධකයක් මේ 78 ඇති කරලා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒක ඒකාධිපති බලතල වලින් සමන්විතයි, ඒක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවට දුර්වල කරනවා, ඒක සිංහල දෙමළ මුස්ලිම් ජනය අතර සමගිය ආරක්ෂා කරනවා වෙනුවට බෙදීම් ඇති කරනවා, මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එනිසා අපි පෙනී හිටින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.
ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් වෙන සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ අයිතිවාසිකම් තහවුරු වෙන ඒ අයිතිවාසිකම් ස්ථාවර කරන පොදු ජනයාගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි මේක 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදපු කාලයේ සිටම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි බොහෝ දෙනා මේ ව්‍යවස්ථාව ගැන දක්වපු අදහස ඒක අපි මේ නිශ්චිත මොහොතේ මේ ව්‍යවස්ථාවට අපි එකඟ නැහැ ඒත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක අපේ රටේ තියෙන නීතිය ඒක අපි යටත් එච්චරයි අපි එකඟ නොවුනත් අපි යටත් නීතිය තමයි මේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනිසා අපි යෝජනා කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි චන්ද්‍රිකා කුමාරතුංග 1994 මැතිවරණදී ප්‍රධාන සාධකයක් බවට පත් වුණේ මොකද්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇය 2000 වසරේදී පාර්ලිමේන්තුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරා එතනින් එහා ඒ ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයන් සිද්ධු වුණේ නැහැ ඉතින් 2005 රාජපක්ෂ පාලනය ආව 2005 ඉඳන් 2015 දක්වා රාජපක්ෂ පාලනය අපේ රට පාලනය කරත් ඔවුන් ව්‍යවස්ථාව ගැන හිතන අය නෙවෙයි ඔවුන් නීතිීන් ගැන හිතන අය නෙවෙයි එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ගැන පාලනය ගැන හිතන අය නෙවෙයි ඒගොල්ලෝ තිබ්බු 17ත් අකුල්ලා 18 ගෙනාපු අය නිසා නීති විවස්ථා අනපනක් ගැන හිත කල්පනා කරන කණ්ඩායමක් නෙවෙයි රාජපක්ෂ පාලනය කියලා කියන්නේ රාජපක්ෂ පාලනේ අවුරුදු 10 ඇතුළත ව්‍යවස්ථාව ගැන සාකච්ඡා වුණේ නේ නැවත 2015 පාලනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරා ඒ මණ්ඩලයේ රැස්වීම මසූදයක් තිබුණා මේ රැස්වීම මසූදයකට වර්තමාන ජනාධිපති එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මුලසුනේ බෙව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රැස්වීම 82ක මේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරලා නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා මේ පාර්ලිමේන්තුව ඇතුළේ විවාද ගණනාවක් තියලා කෙටුම්පත් ගණනාවක් තියලා ඒකම හමස් පෙට්ටියට ගියා මොකද ඇත්තම එදත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහට එම උවමනාවක් තිබුණේ නැහැ එහෙම නැත්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 80 දෙවතාවක් මුලසුන දරලා ව්‍යවස්ථාවක් හදාගන්න බැරි වෙච්ච කෙනා අඩුම තරමේ කෙටුම් පතක්වත් එතුමාට ඉදිරිපත් කරගන්න බැරුව. එතුමා අඩුම තරමේ ඒ පක්ෂවල තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කිව්වා. ඒ වෙලාවෙ එක්සත් ජාතික පක්ෂ නායක හැටියට ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලයට අලුත් යෝජනාවක්වත් ඉදිරිපත් කරේ නැහැ. ඒ නිසා එදත් 2015 තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තියෙන අදහස් සංකල්පය යට ගියා. 2020දී 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න අවස්ථාවේදී මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ මොකද්ද? ඒ වෙලාවේදී කිව්වා 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තත් ඊළඟ අවුරුද්ද ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා තමයි මේ මන්ත්‍රීවරු ඇමතිවරු මේ පාර්ලිමේන්තුව දෙදරන්න කතා කරලා කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ අනුව රොමේෂ් විල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. ඒ කමිටුවට අපි දේශපාලන ව්‍යාපාර හේතු ගිල අදහස් දුන්නා. විවිධ ජන සම්මාන කණ්ඩායම් අදහස් දුන්නා. මා දන්නා විදිහට රොමේෂ් විල මහත්මයාගේ සාකච්ඡාවෙන් ඒ කමිටුව විසින් දැන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරලා තිබෙනවා. හැබැයි ඒ ව්‍යවස්ථාව ගැන කිසි සාකච්ඡාවක් නැහැ. අර පැරණියකට නැවත නැවත පැලස්තර දාන සංවිතයකට ස්වභාවයකට මේ ආණ්ඩුව ඇවිල්ලා තිබෙන. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නිතාමත් අපේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයේ ඉතාමත් ඉදිරි පියවරක්. හැබැයි මා දන්නවා එවැනි ඉදිරි පියවරක් මේ වගේ කට්ටකින් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මේ වගේ කට්ටකින් ඉදිරි පිරවල් බලාපොරොත්තු වෙන මොනද 17ටත් අත උස්සන 18ටත් අත උස්සන 19ටත් අත උස්සන 20ටත් අත උස්සන 22ටත් අත උස්සන නේද ඒ කියන්නේ සංශෝධන වෙනස් වුණාට වෙනස් වෙන්නේ නැති එක එකක් තියෙනවා මොකද ඇමතිකම් වෙනස් නොවන ඔව් ගෞරවමත් මේ ගරු මන්ත්‍රීතුමා දැන් මම ඔබතුමත් එක වෙන දෙයකට නෙමෙයි ප්‍රශ්නයක් එක්කම මම කතා කරන්නේ කාලේ මට දෙන්න නෑ විනාඩි තප්පරය දෙන්න විනාඩි දැන් ඔබතුමා කියන විදිහට මේ පැලස්තර දාන මේකට යන වටේදී හොඳ නව ව්‍යවස්ථාවට යන එක අපි කියන්නේ නව ව්‍යවස්ථාවට යන්න කියලා ඒක තමයි හොඳම දේ බරු කතා ගරු නියෝජ්‍ය කතා නැතිනි ඉතින් එතුමනේ ආණ්ඩුවේ එදේ එතුමයි වෙන පැත්තකද ඒක දැන් මේ සංශෝධන ගන්නේ ආණ්ඩුව නෙවෙයිද මම හිතන් හිටියේ මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන පක්ෂ නායකයන්ගේ මේ පක්ෂේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වෙලා තීන්දුවක් අරගෙන ඒකමැතිකම ඉදිරියට එහෙම ඉදිරිපත් කරන එකක් නෙවෙයිද මේක ගරු කතා ඒක මම දැනගත්ත එක බොහොම ස්තුතියි එතුමාට ඒක හඳුන්වා දී පිළිබඳ ඉතින් අපි කියන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි ඒක තමයි අපේ මූලික ස්ථාවර බවට පත් වෙන්නේ හැබැයි දැන් මේ 19 පිළිබඳ දැන් ඇති වී තිබෙන සංවාදයේ මොකක්ද මේ 19 පිළිබඳ දැන් ඇති වී තිබෙන සංවාදයේ තියෙන්නේ කරුණු දෙකක් මත එකක් 19 වෙනි සංශෝධනය තිබුණා පාර්ලිමේන්තුවේ දුර කාලයේ අවුරුදු 4 මාරක් පිරෙන තෙක් ජනාධිපතිවරයාට එම පාර්ලිමේන්තු විසිරුවේ හැරිය නොහැක 20 වෙනි සංශෝධනයේදී එක අවුරුදු 2 මාර බවට පත් කරා දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
පාර්ලිමේන්තුට අවුරුදු දෙක හමාරක් ගත වුණාට පසුව උදාහරණයකට ගත්තොත් මේ පාර්ලිමේන්තුවට ලබන අවුරුදු මාර්තු මාසයෙන් පසුව ජනාධිපතිවරයාට විසිරුව හැරීමේ බලය එනවා. ඒක තිබෙන විවස්ථාව. මේ සංශෝධනය ඇතුලේ එය සංශෝධනය වෙන්නේ නැහැ. 22 වෙනි සංශෝධනය සම්මත වුණත් නොවුණත් අවුරුදු දෙක හමාරකින් පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපතිවරයාටට එනවා. හැබැයි දැන් බොහෝයගේ සාකච්ඡාව මත විතිබෙන මොකක් මතද? මේ දෙක හමාර හතරම හමාර කරන්නම් සහය දෙන්න. ඔකනේ කියන්නේ. දෙක හමාර හතර හමාර කරනවා නම් සහය දෙන්න. ඒක තියෙන නීති සම්පාදනය ගැනද? ප්‍රජාතන්ත්‍රවාද ගැනද? යහපත් ආණ්ඩුකරණ පිළිබඳවද? ප්‍රජාතන්ත්‍රවාද විවාහ ශක්තිමත් කිරීම පිළිබඳ නෑ. තමන්ගේ මන්ත්‍රී දූර කාලය හතර හමාර බවට පත් කරගන්න එකයි, පෙන්ෂන් එක අරන් ගෙදර යන්න ඕන එකයි. ඕන් විවස්ථා ගැන සාකච්ඡා. පෙන්ෂන් එක ගණ්ඩයි අවුරුදු හතර හමාරක් ඉන්නයි. හරිද? ඒක තමයි එක සාකච්ඡාව. දෙවනි සාකච්ඡාව වෙලා තියෙන මොකද්ද නියෝජක තරයකටමනි? මොකක් නිසාද? ගරු නියෝජකතානේ මම නෙවෙයිනේ, පුවප්පත් ඔක්කොම වාර්තා කරලා තිබුණනේ. ජනාධිපතිවරයා මේ 22 සංශෝධනයේ සහාය ලබා ගැනීම වෙනුවෙන් දෙකහමාරෙන් පාර්ලිමේන්තු විසිරුව හරින්නේ නැහැ. මා කෙරේ විශ්වාසය තබන්න කියලා ජනාධිපතිවරයා කියන මොකටද? කියන්නේ දෙකහමාර විසිරුව හැරීම බලය තියනවා නම් සහාය දෙන්නේ නැහැ කියන එක. පෙන්ෂන් එකයි අවුරුදු හතරහමාරක් ඉන්නයි. ඉතින් මේ විවස්ථාව රටේ මූලික නීතිය ගැන අපි කතා කරන්නේ. මූලික නීතිය සම්පාදනයේදී භාජනය කරන්නේ තමන්ගේ පෙන්ෂන් එකයි තමන්ගේ දූර කාලයයි. ඔන්න පාර්ලිමේන්තු දෙක දෙවැනි එක කරු නියෝජකතා නැගතුමනි. දෙවණියක මේ සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන්නේ මේකේ විවස්ථාදායක මණ්ඩලය පත් කරන්නේ කොහොමද? ඔවුන්ට පැවරණ බලතල මොනවද? කොමිසම් සභාව පත් කරගන්නේ කොහොමද? තියෙන කොමිසම් සභාව වෙනුවට අලුත් කොමිසම් සභාව හැදෙනවද? ඒව සාකච්ඡා කළ යුතු කරුණු. හැබැයි වැදගත් ලෙස සාකච්ඡා කරන්නේ ඒව නෙවෙයි. දිත්තපුර වැසිභාවය පිළිබඳ ප්‍රශ්නය. ඒක කොහොමද කරු නියෝජකතා නැගතුමනි 19 වෙනි 22 වෙනි සංශෝධන වැදගත්ම සාධකයක් වෙන්නේ? මේ රට පාලනය කිරීම පිළිබඳව මේ රටේ අනාගතය බාර ගන්න ඕනෑම කෙනෙක් ඉන්නවනම් එයා මේ දෙපැත්ත කකුල් තියන් ඉන්න ඕනේ නේ. දෙපැත්ත කකුල් තියන් ඉන්නේ මොකටද? මේ රටට ඇවිල්ලා මුමුදු මංකොල්ල කාරයෝ වගේ මහජනක දන හොරකම් කරලා ඒ පැත්තට පනින්න. ඒකද මේ ව්‍යවස්ථාවේ මේකටන විරුද්ධ වෙන දෙවනි සාධකේ? වෙන මොකුත් නැහැ. ඉතින් මේ පාර්ලිමේන්තුවල අපි කතා කරන්නේ මොකද්ද? රටේ ජනතාවගේ සරත් විරසේකර මැතිතුමා විරුද්ධ වෙන වෙන සාධකයකට. ඒක මම එකඟයි. ඒ කියන්නේ මම ඔබතුමාගේ මතයට නෙවෙයි. ඔබතුමා එකඟ වෙන්නේ විවස්ථාව ඇතුලේ යම් ඒකාධි යම් ඒකීය රාජ්‍යයක් ශක්තිමත්ව රැඳෙන්න ඕන, බලතල එහෙට මෙහෙට බෙදීමේක දුර්වල වෙනවා කියන පදනම තමයි ඔබතුමාට තියෙන්නේ. ඒක මම පක්ෂෝ විපක්ෂයක දේශපාලන මතය. හැබැයි මෙයාට තියෙන දේශපාලන මතයක් නෙවෙයි. තමන්ගේ පෙන්ෂන් එකයි අවුරුදු හතරමාරයි, තමන්ගේ අනාගත නායකයා ඒ කල්පනා කරන කෙනාට ඡන්ද ඉල්ලන්න බැරි වේද කියන එකයි. ඔය සාධක මත ගරු නියෝජකතන විවස්ථාව හදන්න පුළුවන්ද? ඊට පස්සේ කියන මොකද්ද? උදේ පත්තරවල කතා කරනකොට මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුව ගැන විවේචනය කරනවලු. මාධ්‍යවේදීන් පාර්ලිමේන්තුව ගැන ඉසුළු ඉසුළු කරනවලු. මාධ්‍යවේදීන් පත්‍රයේ තියෙනකටත් වඩා වැඩියෙන් කියවනවලු. නොකිය හිටියොත් තමයි පුදුමේ. හරිද? ජනතාව ඔක්කොටම දැනනවා නම් තමන්ගේ පෙන්ෂන් එක ගැන විවස්ථාවේ ප්‍රධාන සාධක වෙන්නේ. ජනතාව ඔක්කොටම දැනනවා නම් තමන්ගේ අනාගත නායකත්ව අපේක්ෂා කරන කෙනාගේ දිත්තුපුර ස්වභාවය මත තමයි 22 වෙනි සංශෝධන සම්මත වෙනවද නැද්ද කියලා තීරණය වෙන්න වෙන්නේ. අම්මනෝඤ්‍ය තැනකනම් පාර්ලිමේන්තු ඉන්නේ, එවැනි අඳබාල තැනකනම් ඉන්නේ. හෙට පත්තරේ වැකියක් පිළිබඳවත් ඒ මාධ්‍යවේදීන් විවිධ අර්ථකථන ඇඳීම වැරදි නෑ කරුණ නියෝජක තරණයට. ඔබ හිතන්න රටේ මූලික නීති අපි කවුරුත් යටත් වෙන නීතිය හෙට සිට අපේ රටේ සියලු ආයතන සියලු සංවිධාන සියලු පුරවැසියන් යටත් වෙන මේ සංශෝධනෙට. හැබැයි සාකච්ඡාවට බඳුන් වෙන්නේ පෙන්ෂන් එකයි තමන්ගේ නායකගේ පුරවැසිභාවයයි. ඕකනේ. ඒ නිසා කරුණ නියෝජකතානායකතුමනි මේ විවස්ථා සංශෝධනයේ අපි වැදගත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරා. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් ඇඳෙව්වා. අපි සාකච්ඡාවට සහභාගී නොවුණත් අපි ලිඛිතව ඒ වෙලාව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අපි ලිඛිතව අපේ යෝජනා ගණනාවක් ඇරියා. ඒ යෝජනාවල ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. මා හිතනවා මේ වෙලාවේ රට මුහුණ දී තිබෙන රට තුල ආන්දෝලනයට තුඩු දී තිබෙන යම් ගැටලු ගණනාවක් පිළිබඳව මේ විවස්ථාවට නීති සම්පාදනය වී තුනම් මා හිතනවා මේ කරුණු තුන වැදගත් උනායි කියලා. එක ගරු නියෝජකතානායකතුමනි අපේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 4 වෙනි වගන්තිය අනුව ඒකේ 4 ආයන්න රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. මේක වැදගත් වගන්තිය. ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් විධායක බලය කොහොමද ජනාධිපතිවරයාට පැවරෙන්නේ? මොකද්ද කියන්නේ? රටේ ආරක්ෂාව ඇතුළුව
ජනතාවගේ විදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගුණ ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය. ජනරජයේ ජනාධිපතිවරයාට ආරක්ෂාවස විදායක ලැබෙන්නේ කොහොමද? ජනතාව විසින් තෝරා පත්කරගන්න නිසා. මේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාගන්නේ මේ 40 වෙනි වගන්තියේ පුරප්පාඩුවට අපු අනුප්‍රාප්තිකය. හැබැයි පුරප්පාඩුවට අපු අනුප්‍රාප්තිකයට ආරක්ෂාවස විදායක බලය ලැබෙන්නේ කොහොමද? ආරක්ෂාවේ බලය ජනාධිපතිවරයාට විදායක බලයත් උත්පාදනය කරන්නේ කොතනින්ද? ඒ බලයේ උපත නිර්මාණය කරන්නේ ජනතාවගේ ජනවරමි. ජනතාවගේ ජනවරමක් නැති විශේෂගත රනිල් වික්‍රමසිංහ මහත්මය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත්ත ජනවරමේ පැත්ත හිටපු කෙනෙක් නෙවෙයි. ඊට ප්‍රතිපක්ෂව හිටපු කෙනෙක්. ගෝඨාභය ජනාධිපතිවරයා ජනවරම ලබා ගැනීමේදී කරුණු තුනක් පෙන්වා දුන්නා. එක, ඔබතුමත් මට මතකයි විජයසහ රාජපක්ෂ මහත්මයා. රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒ ඡන්ද ව්‍යාපාරද ඔබතුමගේ ප්‍රධාන සාධකයක් වුණා. මොකද හම්බන්තොට වරාය විකිණීම. ඒකට විරුද්ධ තමයි ගෝඨාභයට ඡන්ද ලැබෙන්නේ. ඒ වගේම පාස්කු ප්‍රහාරය රටේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරි වීම. ඒ හරහා තමයි ගෝඨාභයට ඡන්ද ලැබෙන්නේ. ඊළඟ ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහා බැංකු මහා මංකොල්ලේ. ඒ නිසා තමයි ගෝඨාභයට ඡන්ද ලැබෙන්නේ. ඒ නිසා ගෝඨාභයගේ ඡන්දේ ජනවරමේ අනුප්‍රාප්තිකය බවට කොහොමද රනිල් වික්‍රමසිංහ පත් වෙන්නේ? කොහොමද පත් වෙන්නේ? රනිල් වික්‍රමසිංහට එරෙහිවම තිබුණු ජනවරමක අනුප්‍රාප්තිකය බවට ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ පත් වෙන්නේ කොහොමද? ඒක තියෙනවා මේ 40 වෙනි වගන්තියේ හිඩසක් තියෙන මොකද්ද? පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරේ තෝරාපත් කරගත හැකි. ඉතින් අපේ යෝජනාව වන්නේ මොකක්ද? අපේ යෝජනාව වන්නේ ගරු නියෝජක කතානායකතුමනි මේ වෙලාවේ විදායක බලය රටේ ආරක්ෂාව පිළිබඳ බලය ජනාධිපතිවරයාට ලැබෙන්නේ ඔහු ජනතාව විසින් තෝරාපත් කරගනු ලබන නිසා. එහෙනම් මොකද වෙන්න ඕන? ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වුණොත් මාස 6ක් වෙන කාලයක් තෙක් පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරේ තෝරාපත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. මාස 6ක් ඉක්මවා යන්න කලින් ජනතාව ගාවට ගිලා නව ජනවරමකින් නව ජනාධිපතිවරේ තෝරගන්න ඕන. තමයි දෙකක කාලයක්. ඒක තමයි පළවෙනි සංශෝධනය. ඒක මේ වෙලාවේ වැදගත් සංශෝධනයක්. මොකද අවුරුදු දෙකම අර පාර්ලිමේන්තුවට දෙන්න බැරි කෙනෙක් තමන්ට ප්‍රතිපක්ෂ තිබුණු ජනවරමක ජනාධිපතිවරේ බවට පත් වෙලා ආරක්ෂාවස විධායක හසුරුවන්නේ කොහොමද? ඒ නිසා අපේ යෝජනාව මේ සංශෝධන මේ විවස්ථා සංශෝධනට ඇතුළත් විය යුතුයි. දෙක මේ විකෘතිභාවය නිර්මාණය කරන්නේ කොහොමද? මේ විකෘතිභාවය නිර්මාණය කරන ප්‍රධාන සාධකයක් තමයි මොකද්ද? පක්ෂ වලින් එහෙට මෙහෙට පණින එක. ජනතාවගෙන් ඡන්දය අරන්ගෙන එක ප්‍රතිපත්තියක් කියලා මේ පැත්තෙන් ඇමතිකම අරන් පනිනවා. ජනතාවගෙන් ඡන්දය අරන්ගෙන අඬලා අනිත් පැත්තට ගිහලා පනිනවා. මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? මේ විකෘති දේශපාලන අපේ රටේ පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාවගේ ඇති වී තිබෙන විශ්වාසය, ජනතාවගේ ඇති වී තිබෙන කලකිරීමේ ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබෙන තනතුරු වලට, තාන්නමාන වලට, මුදල් වලට, වරප්‍රසාද වලට එහෙට මෙහෙට පන්න සංස්කෘතියක් තිබෙනවා. මෙන්න මේ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සංශෝධනයක් මේ වෙලාවේ මේ අවස්ථාවට ආයිතු තිබුණා. ඒ සංශෝධනයත් අපි අග්‍රාමාත්‍යවරයාට ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට පෙරියා. විශේෂයෙන්ම මම මේම කියන්නේ 19 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු මුල් පිටපතේ මේ සංශෝධනය තිබුණා. හැබැයි ඒත් පක්ෂයක් මුළුමනින්ම ලේකම්වරයාට යටත් වෙන්න ඕනේනේ. පක්ෂක සමාජිකත්ව ඉවත් කරනවා නම්, මන්ත්‍රීවරයෙක් ඉවත් කරනවා නම්, එයාට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවස්ථාව හදලා දුන්නා. ඒක 19 වෙනි සංශෝධනයේ මුල් පිටපත මුල් පිටපතේ තිබුණා. ඒ වෙලාවේ දිනස් ගුණවර්ධන මේ පැත්තෙන් නම් ඒ සංශෝධනයට විරුද්ධ වුණා. විජේදාස රාජපක්ෂ හා කිව්වා. ඒ නිසා එහෙට මෙහෙට පණින්න ඕන දොරටුව 19 ආරක්ෂා කරගත්තා. මෙන්න මේ වැදගත් සංශෝධන මේක ඇතුළත් වේවි කියලා අපි කල්පනා කරා. 3 වෙනි සංශෝධනය වැදගත් සංශෝධනයකට අපි ඉදිරිපත් කරේ ගරු නියෝජක කතානායකතුමනි අපේ රටේ සම්ප්‍රදාය බවට පත් වෙලා තිබෙනවා. ආණ්ඩුවක් හදනවා, ආණ්ඩුවට හිතු ආකාරයේ අමාත්‍ය ධූර දෙනවා, නියෝජ්‍ය අමාත්‍ය ධූර දෙනවා, රාජ්‍ය අමාත්‍ය ධූර දෙනවා, බාගෙට ගැසට් කරනවා, කෑලි කඩනවා, මුළු ආණ්ඩුවම වියවුලක් බවට පත් කරලා තිබෙනවා. ඒ වගේම 19 වෙනි සංශෝධන ඇතුලේ හිඩසක් තිබෙනවා. ආණ්ඩුවට එක මන්ත්‍රීවරයෙක් හෝ එකතු කරගන්නවා නම් ඒක ජාතික ආණ්ඩුවක් කියලා නාමකරණය කරලා ඒගොල්ලන්ට හැකියාව තිබෙනවා අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර වැඩි කරගන්න. ඒ අනුව ගිය පාර්ලිමේන්තුවේ 15 පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනලා ඇමති දුර සංඛ්‍යාව සහ රාජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කරගත්තා. ඒ නිසා ආණ්ඩුවකට එක මන්ත්‍රීවරයෙක් හෝ තව පක්ෂෙන් එකතු වෙනවා නම් ඒකට ජාතික ආණ්ඩුව කියන නාමකරණය දීලා අමාත්‍ය දුර වැඩි කිරීමේ හැකියාව තියෙන මේ ව්‍යවස්ථාව ඇතුලේ කාලය අවසන් වෙනවා කරු මන්ත්‍රී. අවසන් කරනවා. ඒ විතරක් නෙවෙයි අමාත්‍ය දුර 30යි රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය දුර 40 කියලා දැන් සඳහන් වී තිබෙනවා. මේක ඉස්සාල විකාර තත්වයක් හදනවා. අද අපේ රටේ පාර්ලිමේන්තුව පිළිබඳවත් ආණ්ඩුව පිළිබඳවත් ජනතාවගේ ඇති වී තිබෙන විශ්වාසයේ ප්‍රධාන සාධකයක් තමයි ඇමතිවරු පැටව ගහන ඉවරයක් නැහැ. මෙන්න මේකට නීති සංශෝධනයක් ගෙන ආ යුතු තිබුණා. ඉතින් අපේ සංශෝධන දුන්නේ මොකද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි අමාත්‍ය දුර 25යි රාජ්‍ය නේද ව්‍යාපෘති වගේ එල්ලන කැලේ නැතුව ඇමතිවරු 25යි නියෝජ්‍ය ඇමතිවරු 25යි. මෙන්න මෙවැනි යහපත් සංශෝධනය
අඩුමතරම මේ සංශෝධන තුන මේ වෙලාවේ ගරු නියෝජක තනායකතුමනි රට පුරා රට තුල ජනතාව තුල බුර බුරා පැන නැගෙමින් තිබෙන ගැටලුව ජනවරමක් නැ ජනාධිපතිවරයෙක් ඉන්නේ කොහොමද ඒකට මේ සංශෝධන විසඳුමක් ඕන පක්ෂ වලට හෙට මෙහෙට පණිනවා ඒක නතර කරන්නේ කොහොමද ඒකට මේ සංශෝධන කායිතු තිබුණා ඒ වගේම කරු නියෝජක තනායකතුමනි අමාත්‍ය දුර අද රැය එකක් එනවා හෙට රැය එකක් එනවා තව ගැසට් එකක් එනවා ගැසට් එක හෙට මාරු කරනවා මෙහෙට මාරු කරනවා ඒ නිසා ස්ථාවර ලෙස අමාත්‍යවරු 25යි නියෝජ්‍ය අමාත්‍යවරු 25යි කියන සංශෝධන මේකට ඇතුළත් වී තුනක් ඇත්තම ගත්තොත් මේක ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් රටේ ජනතාවගේ පැත්තෙන් දිගු පියවරක් බවට පත් වෙනවා නමුත් එවැනි සාධනීය ප්‍රතිසංස්කරණයක් මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ ගරු නියෝජක තනතුරු බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නා බොහොම ස්තුතියි ඔබතුමාට ගරු